اوكي هو بمعينة. لا ما مبراشنا كان ما مبراشنا كان ميوا قدرين يمتحكم مامي اللو نوا اي قدر اقول ده උඩටම යවන කාලේ ෆිල්ටි අයියා දෙනවා මට සබ් එක මතකද එදා දුන්න ඔයාට මැසේජ් එක මම පාස් පාස් ජයවා Why you rap battle? Why you rap battle? අයිබෝන් අද ලංකාවේ තරුණයට විශේෂ දවසක් ලස්සන දවසක් වෙනස් දවසක් නේද? මං කෙලින්ම කියන්නම් අද තමයි Y Rap Battle first audition එක තියෙන දවස. YFM 14 වෙනි සංවත්සරයේ සමගාමීව තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. කියන්න සතුටුයි සෑහෙන පිරිසක් දැන්ටමත් සහභාගී වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තිබිච්ච හිඩසක් පුරවන මේ හදන්නේ මොකද මියුසික් කියලා කියන්නේ ලොකු පරාසයක්. ජොන්රාස් ගොඩක් තියෙනවා. හැබැයි හැම ජොන්ර එකකටම එක විදිහට සලකන්නේ නැහැ හැමතැනම. ඉතින් අපි දකිනවා අනිත් තැන්වල ඕන තරම් අවස්ථා තිබුණ ටැලන්ට්ස් තිබිච්ච අපේ තරුණයට හැබැයි රැප් සම්බන්ධ රැප් ජොන්ර එකේ ටැලන්ට්ස් තිබිච්ච අයට කොහෙවත් එහෙම chance එකක් තිබුණ නැහැ. දැන් අපි ඒ chance එක අද දවසේ ලබා දීලා තිනෝ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. රකී වැඩි වෙලාවක් ගන්න නැතුව යමු ඇතුළට. රයිට් මෙන්න ලංකාවේ තරුණේ බලාපොරොත්තු වෙන රැප් ටැලන්ට් එක තියෙන කොල්ලන්ගේ ඒ platform එක Y Rap Battle. ඒ කරගන්නේ නැ නරිකොන්න කින් අරින්න බලි හරිද වෙලව අරින්න අද ජීවිත රැලි ගගන්නේ මුනේ දැන් දැලි ඇලෙන්න දෙන්න ද මැලින කත පල්ල ගන්නේ බලකට අකින් ඉන්නම වැටි බලන්ද හැති ළඟට ගන්නේ නැ වැටි තමයි ඒක අන්නු හතරේ අගදී ඉපදුනේ මම කොළඹ එදා ඉඳන්ම දෙපුනේ දෙපුනේ යන මොනින් දෙන්නටම YFM ලංකා හැමෝටම මම ප්‍රී ස්ටයිල් එකක් කරන්නේ යෝ මම අනුරාධපුරේ රජ රට විමන හතරේ කණුව මැදින් ආවේ පොර පිටිය බලගෙන YFM බැටල් එකට කෑව කට මම ගැව්වා මුට්ට එකතු කරේ කාසි මම කැටේ දාලා වටේට නටලා හම්බවණක නැහිලා මම මේම අනුරාධපුරේ ඉතින් ඇත්තටම පුරේ කියනකොට මට වඩා හුරේ කියන්න බෑ බිකස් ඔයා අනුරාධපුරේ රුවන් වැලි සෑ ශ්‍රී මහබෝධි අටම ස්ථානේ එතකොට දුම්රිය පිටත් වෙනවා මොරටුවෙන් ගල්කිසෙන් පාය 45 එතකොට ඔය දේවල් කරුණු ඇතුළත් කරලා අනුරාධපුරේ නොච්චියාගම් පාව කරගෙන යනකොට ඔය තියෙන දේවල් ටික ඔක්කොමත් එක්ක තමයි ඔයා උඩමළුවට යන්න තමයි උත්සාහ කරන්නේ පාලමළුවේ ඉඳන් බෝධි වැන්දට වැඩක් වෙන ඒක වැඩක් වෙනවා ඊට වැඩි වැඩක් වෙනවා තමුන් උඩට යන්න එතකොට උඩට යනකොට ඔයාගේ අනුරාධපුරේ කොච්චර තියනවද මේවා විකට වට රවුන් හන්දි හන්දි කියක් තියෙනවා අනුරාධපුරේ 12ක් හරි එතකොට ඔයාට අපි මතකයි අපි ෂෝ කීපයක් මේව කරා අනුරාධපුරේ ඉතින් මං කියන්නේ කරුණු අඩංගු වෙන්න ඕනේ ද අඩංගු වෙන්න දෙනවා අඩංගුනොත් තමයි ඔයා සුලංගු වෙන්නේ එතකොට දුම්රිය කවදා ප්‍රමාද වෙන්නේ නැහැ හොඳයි ඔයාගේ හැකියාව ඉතින් මම කියන අර වචන ෆ්‍රී ස්ටයිල් එක තුර නොයකුත් වචන එක එක ලයින් එක ලයින් එකට තියෙන්න ඕනේ එතකොට මේ ඔක්කොම පිළිබිඹු කරලා ඔයා නිර්මාණය කරා නම් ඔයාට මීට වැඩිය තැනක් මට දෙන්න තිබුණා අර වැටෙන එක බෝපත්‍රයක් හරි ලැමිනේට් කරලා ගෙදර තියාගන්න එතකොට මේ වචනේ ලැමිනේට් වෙලා හිතේ තියෙයි මම මේ අවංකව දෙන්නේ කමෙන්ට් එක හાર્ට් එක අප්සෙට් කරගන්න එපා හීට් එකේ ඉන්න ඔයාට ෆ්‍රී ස්ටයිල් ගන්න පුළුවන් කියවනේ කියන් බන් පොඩි ෆ්‍රී ස්ටයිල් කැමරාව ඉස්සරහට ඇවිල්ලා මම කරන රැප් එක ලයිට් වටේට දිලිස්සෙනවා මගේ අද එලියාතේ තියාගෙන ඉන්නකොට මම මෙලෙසට පෑන අරගෙන ඉරාජය කපයිද දන්නේ මගේ ලකුණු ටික YFM එක දෙනවා තරුණට උපරිම සබ් එක සුරගුරු බැලලා ඉන්නේ මෙම්බර් ඔෆ් ද හවුල දැන් පිටියට වටේ දිලිසෙන ලයිට් වගේ නෙමෙයි අහසේ සූර්යා මම කවදාවත් වෙන්නේ නැත් තරුවක් මම තමයි සූර්යා කවුද සද්ද දාන්නේ අන්නේ යටයි වර දින්නේ ලයිට් එලි මැද ඉදගෙන මේ මගේ අන්තිම රැප් එක දෙන්නේ පුළුවන් යවන්න ඊළඟ වටේට පෙන්නන වැඩ කිඩ මීට වැඩියෙන් මේ සුරගුරු උබලට බැරි නම් ප්ලීස් මෙන්න වැන්දා ආයු බෝන් හැමතෙම යනවා සමුගෙන පිටියේ නැවත රජ රට විමන හතරේ කණුවට මං හිතන්නේ කලින් රැප් එකට ඕක හොඳයි සිරාවට සිරාවට කැමරාවට ජරාව දීලා මං හිතන්නේ මේ අවස්ථාව වලට පෑනත් හොඳයි කළු වුණාට මූද එච්චර අද තමයි හරියටම දෙවෙනි වටේදී රළු හොඳයි හරි මේක නියමයි ඒක නියමයි ඒකට දෙවෙනි වටේට සුසුකම් ලබනවා ජය වේවා අයිබෝන් සීනේ දින්නේ
රවටුන්න රවටෙන්න්න ඕන තර හද්ද පැරදුන්න ජීවිතේ පරදැන්ඩ ඕන තැන්න පැරදුන්න හැම දම හැම දෙම මට්ට සැරසුම මරණෙට නවාගෙන හිස්ස දරාගෙන දුක ජීත මරාගෙන මම්ම පරාජිත ජීවිත සමාජයක් නැත්ත මරාගෙන ආදරෙන් හිටියත් අද්ද මැරිගෙන ආදරෙන් කවුරුත් නැත්ත යන්න තිබ අඩිය ජීවිත ගමනක් ගණඩ බෑ මතකෙන් උඹ ගියපු ඇත ලංව ඉඩ හැදුවේ මමත් හැම දාමත් කටුකයි ජීවිතය පැතුුණු උඹ විතර ගැටිලා වැටිලා මං ඉන්නේ ජීවිත සරලයි ඔබමයි මට කීවේ මැරිලා මට පණ ලැබුණේ ගැහිලා හද හුස්මසිර වූයේ මේකටිය අර මගේ මළගමට එන්න මල්වඩන් අරන් වගේ සින්දයක්න මෙච්චරෙක්වන්න මැරෙන්න එපා උපත කොහොමද මයිතන හොඳ උපත හොඳට අපුරේ අපුරේනේ ඉතින් එතකොට අනුරාධපුරේ අනුරාධ හැඟුම් ලා දලුපෝපත් දැලිෙන යශෝදරාදේවි රහසේ හැඬුවා පෙර සංසාරයේ පැතුම මතක් වේ කියලා එහෙම තමන් දැන් ප්‍රේමය සම්බන්ධව තමන්ගේ ජීවිතයේ පරාද ගැන සම්බන්ධව කියනකොට මුදුන් පරාලේ සහ බේස්මන්ට් එක හරියට ගාලා දෙන ෆවුන්ඩේෂන් එක තියෙනවා නම් ඔක බ්ලොග්ගල් වලින් නෙවෙයි කබොග්ගල් වලින් බඳින්නේ. අයද ඔක කබොග්ගල් වලින් බඳපු පොද ඉඩමක ඒ කියන්නේ වගා කරන්න ඔයාට තියෙන දක්ෂතාවය මම මීට පෙර දැකලා තියෙනවා සෝෂල් මීඩියා හරහා. ඉතින් බට ෆ්‍රී ස්ටයිල් එක කරමු අවස්ථාව දෙන්නේ රාජ්. ඔකේ ෆිල්ටේ ෆිල්ටි සමග ආවේ මම මල්ලේ මම ඇවිල්ලා කළු සිංහල වහලේ ගහලා තියෙන සිවිලින් මඩ වැඩක් නැහැ ගැහුවම් මොන බයිලා මම ඇවිල්ලා කළු සිංහල වයි රාජ් ෆිල්ටි සමග දෙන්න යන දැන් පට්ට කික් එක මේක ගහනකොට පට්ට පිට් එක ඕන තරම් දන්න කවුරු දන්න රබ් දෙන්න එන්න මං තියෙන මයිගා මලු පුරවලා ගේමට ගේමට එන ඔක්කොටම දෙනා මම කෑම කෑමට කලින් කන්න ඩෙසර්ට් මෙන්න ප්‍රේම කරන්න ඕන සෑම තියාගෙන ළඟම ඒක අර කරුණු දිග තියෙනවා සමහර කරුණු මගේ නමුත් අර මම ඉරාජ් දන්න එක මට වැඩි සමහරද අපි ගේම කෑම නෑම ලිවීම කිවීම ඉවසීම ප්‍රගුණ කරොත් එම ඉරිසියා ඔයාට කෙල වෙනවා තියෙනවා එතකොට තන්න ඔයාට තියෙන නික්මීම සහ ආසාව ගමනක් උඩට යෑම සීලිම සීලිම හිල් කරගෙන නෙවෙයි සීලිම සිදුරු තුලින් රැසි වතුර නෑ අද තියෙන්නේ YFM එකේ දෙන අත ඉතින් මේ අත තියාගන්න ඕන හිත තියාගන්න හොඳ තැනක අනිවාර්යෙන් හිතවත ගමනක් තියෙනවා අර රයිම්ස් මේ ෆ්‍රේසස් එක රයිම්ස් එන්න එන්න ඕනේ දැන් ඔයා එකකින් පටන් ගත්තොත් ඒක එහා පැත්තෙන් ඊගාව ලයින්ත් එතන වෙන එක පොඩ්ඩක් මට නේ අඩුපාඩුවක්. හැබැයි ඒවට ගොඩක් ඉම්ප්‍රූව් කරන්න තියෙනවා. වාගේ ෆ්‍රී ස්ටයිල් එක ගැන නම් එච්චරම සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැබැයි වා කරපු පළවෙනි රැප් එක නම් හොඳයි. හැබැයි ඊළඟ වටේ සුසුකම් ලබන්න. හැබැයි ඊළඟ වටේ මීට වඩා මොන හරි වෙනස් දෙයක් කරේ නැත්නම් වා සමායට අයින් වෙන්න පුළුවන්. ඉතින් ගුඩ් ලක්. YFM rap battle එකේ first audition එකේ පළවෙනි සහ දෙවෙනි තරඟ කරුවන් දෙදෙනා දැන් එළියට එනවා selected ooh boys කොහමද දැනෙන හැඟීම කොහමද superb එකෙන්ම superb first round එකේ පොඩ්ඩක් out ගියා පළවෙනි පාර ඉස්සෙල්ලම මම හිටපු ඉඳා second chance එක දුන්නා YFM එකටයි ඉරාජ්ටයි ෆිල්ටිටයි දෙන්නට thank you second chance එකට freestyle එක superior ගියා thank අනිවාර්ය අනිවාර්ය එකෙන්ම සන්තෝසයි මේ කරන වැඩේ ගැන මොකද රැප් වලට වෙන channel එකකින් අත හිත දෙන්නේ නැහැ. ඉතින් මේක මං කියන්නේ මේ මේ එක 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 තරග මේ සීන් එකකින් මේක නවත්තන්න එපා. තව යන්න ඕනි සිර සුපර් ස්ටාර් වගේ සීසන් යන්න ඕනි ඉස්සරහට. ඇත්තටම සතුටුයි ඉතින් අනිවාර්ය හැමදාම වයි එක ඉන්නවා ආදිරස්තතු පණ වගේ. අනිවාර්ය. නම මොකද? ෂෙහාන්. කොහෙන්ද? පිළියන්දල. පිළියන්දල. බෝඩරේ. බෝඩරේ. සැරේ ඉන්නේ. හරි පළගවවි. යෝ. සතන් ඉන්නේ අඳුරේ නැ දේව ප්‍රේම මිතුරේ මම පණන් ඉන්නේ යක්ෂයා බබයි බලෙන් මම මිතුරේ දෙන්න මම ස්ලැප් මට ඕන වෙන්නේ ක්ලැප් නැගැප් මං ඉන්න ලෝකේ අමතකයි දැන් ෂෝනි පටලන් ඉන්නේ මං දැන්න කැමති නැමති දේවල් වලින් ඇමති පරිවාසෙ හිටියම් මං කාලයක්ම ඇමති සැප දෙන්න සීයක් හිටියත් අප දුන්නේ එකයි පවුලක් නැත්තම් ජීවත් වෙන හිරගේ සැපයි පවුලක් නැත්තම් ජීවත් වෙන හිරගේ සැපයි ලෝ පවුලක් නැත්තම් ජීවත් වෙන හිරගේ සැපයි විද්දනං විස විද්දනං සැනසුමට දුන්න තයිනම් විද්දනම් විස විද්දනම් සැනසුමට දුන්න තයිනම් පේන මායම් වලින් එන්නේ බොරු සායම් ගැල පිල්ලක් නැති කාලේ ඇල පිලි වලින් ආවෙ මම ෆ්‍රීස්ටයිල් කරන්න බලන්න YFM rap battle එක ගැන ෆ්‍රීස්ටයිල් එකක් කරන්න බෑ යෝ අව අපි YFM rap battle එකට ඒකේ දුන්න අපිට මාර විදියට සබ් එක ඇතුලේ ඉඳන් එළියට එන්න කොට තිබ්බේ සැප කොල්ලෝ ඉන්න වට කරගෙන මගේ ළඟ මෙම වට ඉන්නේ සැප මට දෙන්න ඕනේ ක්ලැප මමත් ඉන්නේ මෙහෙ මට දෙන්න ඕනේ සැප මම ආසම ඩබලක් ඉන්නවා එක ළඟ ඒකයි මං ආස මෙතනට එන්න ආවත් එක නාවත් එක කියලා මම ආවේ දිනත් එක බරදුවත් එක මම ලෝකේ යන්නේ මට ඕනේ සැප මම ඉන්නේ මෙම රැප රැප තමයි ජීවිතේ මං කරන් ඉන්නේ ඇම යව් ඉදිරියට ඔයාගේ හොඳ හැකියාව හොඳ අර කරපු රැප් එක සෑහෙන්න හොඳයි thank you ඒත් මා ආගම දාමු මොලේ
තියාගෙන දුවන්න නැත ඇක්සිඩන්ට් වෙලා තුවාලව අදින්න පුළුවන් වැඩිච්ච වාහන තියන ගොඩක් ජයව පිළියතල කියන්නේ බෝඩරේ බෝඩරේ යකෙම්ම ජයව අතරේ ආයිබන් කොහෙන්ද නුවර බය වෙලා වගේ මොකද මේ hina වෙන්න ඕ hina වෙන්න ලසන්න හරි අවුලන්නේ අවුලන්නේ හරි ගමු අපි කියන මමගේ රටට අඩු අද ශ්‍රී ලංකාව ලෝකේ වගේ කැරකෙන්නේ විදුලි පාංකාව නැත් දෙයක් ඔතොප හිටතල හොඳට සාංකාව රණ විරුවා කියන වචන හිතේ වාසනාව බරු බරු ඔයගේ හොඳයි මම දැක්ක සුවල්ප වචන එකම වචන වගේ මුල් බාස් අතර තිබුණා නමුත් අනිත් ඔක්කොම සුපිරි හොඳ මැසේජ් එකක් දෙනවා නුවරට ආඩම්බරයක් හිල් සිටි top on the hill thank you නමගද නම එල්රොයි පුරවල තියනවා මගේ බුක්ස් වල රැප් ඒ තාම දැක්කේ නැත්තේ කෙල්ලන්ගේ ගැප් යටලිය යන උන්ට මම කියන්නේ රැප් රැප් පනසන උන්ට මම ගහනවා යකෝ රැට රැට කෙල්ලෝ එක නෑ මං චැට් ආතල් විතරයි මම දන්නේ ඒවා වයිට් ෆ්ලැ රෝල දාලා ඇද්දගම සෙට් එක 6 රොකට් නැතුව අපේ උන් හඳේ ෆීල් බෑක් කෙල්ලෝ හින්ද සමහර උන් ඩවුන් මවුන්ටන් ඒ වගේ උන්ට මම කියන්නේ කිස් මයින් උන් වැඩක් නැහනේ ඔවුන් එක තියන කනෂන් රැප කාලා අතල් එකේ ඉඳ මම මචන් දැන් වචන 1 2 3 ගැලපෙන්න හදලා දුන්නේ මචන් මම මේව උඹලා ගැන හිතලා අඬනුන්ට නෑ මං පාර කිරිතියම් පොවලා සීන් එකේ තමයි අපි හිටියේ කාලේ ගෙවලා පෙලි දසය පුරවල දුන්නේ මචං හැදෙන්න මේ වාහල කෙල්ලන්ට රිදෙයිද ඇඬින් වදින තැන්ට වදින්න ඇල්ල වචන රිදෙන්නේ දිරවන්නේ මගේ වචන සැරයි බ්‍රෝ පැලෙන්න මේ මොකද්ද අර මොකද්ද කිව්වේ මේ මොකද රෑට කෙල්ලෝ එක chat කරන්නේ මොකද්ද සීන් එකේ ලයින් එක පොඩක් කියන්නේ කෙල්ලෝ සීන් නෑ එහෙනම් රැප් සීන් එකේ ඉන්නේ කියලා කියන්නේ රැප් සීන් එකේ ඉන්නේ කියලා කියන්නේ එන්න දොරේ කියලා කෙල්ලෝ කතා කරන ඉඳන් කෙල්ලෝ පස්සේ යන්නේ නැද කෙල්ලෝ කතා කරනවා නේද කෙල්ලෝ කතා කරනවා ඉතින් අපි කතා කරන්නේ නෑ හරි කෙල්ලෝ ඔයගලන්ට කතා කරත් කතා කරන්න තියෙන්නේ නෑ එහෙම යකෝ කමන්නේ කතා කරලා අනවශ්‍ය කතා ගන්න එපා කෙල්ලෝ කියන දේ වටිනවා මේ කොහෙද පමල්ලි මම බීගමුයි මේගම වඩ ඒතුල රෝමේ ගියත් පුංචි රෝමේ වඩ ෆ්‍රී ස්ටයිල් ගන්න පුළුවන්ද ඒ ස්ටයිල් නම් ටිකක් අමාරුයි. අමාරුයි. හරි කමන්නේ අපි වාට ඊළඟ වටේට යන සුසුකම් දෙනවා. සම්මගද? ශානුග. ජාරුල්? ශානුග. කොහෙන්දලාද ඇවිල්ලා තින්නේ? මොරටුවෙන්. මොරටුවෙන්. ආ ඒ බෝඩරේ බෝඩරේ. ඔව් මෙයාමට හමු වෙන කටුපෑ දහන්දිය කඩයක් ගාව දවසක්. ආවනා. ඔව්. එයාවල පොඩි බැට් පානේ කරා. දැන් නෑ ඒක. නෑ නෑ නරකේව නෙවෙයි ඉතින් මේ සාමාන්‍ය. ප්ලේන්ටියක්. ප්ලේන්ටියක්. ප්ලේන්ටියක් ප්ලේන්ටියක් කියන්නේ. ඔව්. වාගේ යාළුවෙ. අපේ රසිකයෝ රසිකයෝ යාළු හරි හරි වලි වඩගම් සෙල්ලම් මේ කරාල නැ බොරේ කොල්ලෝ තර මරාල නැ මිටෙන් ඉන්නේ වැඩි කතාවක් නැ වෙලාවක් කලාවක් නැ පවල දීපු එක වතාවක් නැ පවල දීපු උන්ට සමාවක් නැ සල්ලි ගැන නෙමෙයි නා කතාවක් නැ වෙන කාටවත් මේ වගේ රටාවක් නැ බැඳෙන එක නූලක් අතේ දැමෙන යන්තර ඉන්න වටේ පිච්චෙන වට බය නැ පුතේ ඒකයි කරකින්න ගින්න වටේ බස්නාහිර හොල්ලගෙන ඉන්නේ කොල්ලෝ ටිකත් එක්ක ගෙවල් පැත්තේ සූස්තර දැනගෙන ඉන්නේ යාළු එක සාස්තරේ ගෙමක් නැති පොඩි කාලේ ගෙවුනේ පාරේ දැන් ඉන්නේ විරාමෙන් පුරෝගෙන කමේ සල්ලි පස්සේ හති දාගෙන මත්තල රාගේ ෆිලා අය අනිවාර්යව අංකේ මොරටුව අරටුව කරඬුව තියෙනවා ගොඩක් ඒකේ තුනේ අන්තිම එක තමයි හොඳ ඇත්තටම වැඩිපුර අරවයි පොඩ සමානකම් වචන තිබුණා අනිත් ආටිස්ට් ලා එක ලංකා ප්‍රසිද්ධ ආටිස්ට් ලාගේ ෆෑන් කෙනෙක් ඉන්නේ අන්තිම ටිකප් එකේ ඊට වැඩි හරයක් තිබුණා හැබැයි මේ අර සීන් එකේ ඉන්න ඕනේ ෆුල් ඇටිටියුඩ් දාලා කෑ ගහලා මෙතන අපිව නිකන්නේ එන්ටර්ටේනින් ගා බය කරන්න ඕනේ මෙයා තමයි හොඳම එන්ටර්ටේනර් ඇත්තටම ආ අන්නේ ආ Nigga wanna blow me, I'm a blowing dog, so much cash in my G's, Louis B**, fuck you out here, niggas, hey, niggas, niggas, fuck you out, ha, nansaka baro, piece of stock, a few moments later, the 13 bitch, chalus, scene nahi inni, මොරටු වෙන්නේ වල සීන් එක ඉන්නේ මේ හැබැයි මයික් එක අමතක කරන්න බෑ මොකද මේක මේ දැන් ඔකේ දැන් හයිප් එකෙන් නේ ඔව් හයිප් එක ෆුල් හයිප් වුණාට කමන්නේ හැබැයි මේ මයික් එක පොඩ්ඩක් තියාගෙන ඒ වගේම මේ භාවිතා කරන වචනත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මල්ලි මොකද මේ YouTube එකේ කරන්න පුළුවන් සමහර ඒවා හැබැයි දැන් සමහරලාට YouTube එකේ කරන්න පුළුවන් දේවල් මේ මීඩියා channel එකක නේද ගොඩක් අය බලන් ඉන්නවා බැරි දේවල් තියෙනවා ඉතින් පොඩ වචන පොඩ පරිස්සම් වෙන්න හැබැයි සීන් එකේ ඉන්නේ අපි ආසයි සීන් එකට වාගේ අනිවාර්යෙන් XXX Tentacion පෙරේදා රිප්පුනේ කියන්නේ ආ බර්ත්ඩේ එක ට්‍රිපල් එක්ස් දන්න කට්ටිය දන්නවා ට්‍රිපල් එක්ස් කියන්නේ කවුද කියලා ඇමරිකාවේ සුපිරිම රැපර් කෙනෙක් ආහා ගොඩක් ආසම රැපර් කෙනෙක් මං BNB Rock Wizard Lil Pump
ඒගොල්ලන්ට ෆලෝ කරන්න. ෆලෝ කරන්නේ නැහැ මං ගොඩක් ආසයි ඒගොල්ලන්ගේ ට්‍රැක්ස් වල. ඔයගේ සීන් එකේ ඉන්න හින්දාම ඔයාව ඊළඟ වටේට අපි යවනවා. Thank you bro. පොඩක් භාවිත කරන වචන පොඩක් පරිස්සම් වෙන්න. හැබැයි මේ ඉදිරියේදී අර ඔయిత වඩා සීන් එක දෙන්න ඕන තව අපිට පොඩ්ඩක්. රොක් කරලා මෙතන ඉන්න අය ඔක්කොම දෙනවා මෙතන ඉන්න අය දැන් ඔයා මේ කියන්නේ සතුටුයි මගේ මේ ෆස්ට් ටයිම් මේ පර්ෆෝම් එකක් කරනවා. දැන් මගේ මරු කවුරු රසිකය නෑ මගේ ගෙදර ෆෑන්ස් තමයි මගේ එකම අම්මා. මම අම්මා ඉස්සරහ තමයි සින්දු කියන්නේ. ආහ්. ඒ උනාට අම්මගෙන මට ගමනක් යන්න බැහැ කියලා උනාට මම හදවතින්ම දන්නවා. මයි අනවා හරියටම හරි. අපි විශ්වාස කරනවා මේ සීන් එකකින් ඉඳලා අපි එනම් අවර සුබ පතනවා. ඊළඟ වටේට යන්න සුබ වදනාවට ජයවා thank you so much YFM rap battle එකේ first audition එකේ පළවෙනියටම select වෙච්ච අපේ කොල්ලෝ පස් දෙනෙක් ඉන්නෝ ඒගොල්ලන්ට එක කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ යෝ බ්‍රෝ කොහමද වැඩේ හොඳයි හොඳයි එළගිරි දැන් මෙතන ඉන්න දෙන්නෙක්ගෙන් එක අපි විස්තර කතා කරා ඔය තුන්දෙනාගෙන් ටට්ටක් ගාලා මේ විස්තර ටිකක් අහමු මොකද හිතන්නේ competition එක ගැන ඇත්තටම competition එක හොඳයි මේ වගේ වැඩ කෙරුවේ YFM එකේ විතරයි වෙන channels වලින් අපිට chance එකක් දුන්නේ නැහැ ඇත්තටම මේ කරන වැඩේ මේ ඉස්සරහට එන young artists ලාට girls and boys දෙකම select ඒ අයට ලොකු හයියක් ඇත්තටම මේ වගේ වැඩක් කරන එක මේ YFM දිගටම මේ කරන්න කියලා හක්ලා මේ මම විශ්කරනවායි ජජ් බෝඩ් එක ගැන මොකද හිතන්නේ ජජ් බෝඩ් එක අනිවාර්යෙන් ජජ් බෝඩ් එක හොඳයි ෆිල් ඩීඩියා ඉරාජිඩියා අනිවාර්යෙන් අඳුරන දෙන්නේ පෞද්ගලිකවත් අඳුරන දෙන්නේ අපි මේ දිත් අඳුරනවා අපිට ඇත්තටම කිව්වොත් ෆිල් ඉරාජ් කියන්නේ හොඳ දෙන්නේ මොකෝ ඒ දෙන්නා ඒ කරපු වැඩ තියෙනවානේ අපි ඒවත් බලපු પરම්පරාව තමයි අපි තර්ඩ් ජෙනරේෂන් එක වගේ ඉන්නේ ඒ වුණාට අපි ෆස්ට් ජෙනරේෂන් එකට වඩා දෙයක් කරන්න තමයි මේ පාර ඇවිල්ලා ඉන්නේ අනිවාර්යෙන් අපි ඒ දේ කරනවා hip hop වලට ආදරේ නම් rap වලට ආදරේ නම් මේ කලාවේ තව ඉස්සරහට ඉන්න ඕන නම් කපා ගන්න කෙටිලි නැතුව අපි වගේ එක පවුලක් වගේ සෙට් වෙන්න ඇවිල්ලා ඉන්නේ ගම් පහකින් ඒ වුණාට දැන් එක පවුලක් එක rap එකක් කියමුද පස් දෙනා මේකතු වෙලා 94 අගදී ඉපදුනේ මම කොළඹ එදා ඉඳන්ම තිබුණේ දෙපොළ ගැල පොළඹ හැංගිලා තිබ්බ හැමදේම 16 කොනක තරම තරඟකරුවන් අති විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. අපි හිතුවටත් වඩා වැඩි පිරිසක් අද දවසේ ෆස්ට් ඔඩිෂන් එකට YFM rap battle එකට සහභාගී වුණා. දැන් අපේ ෆස්ට් එපිසෝඩ් එක අපි මේ විදිහට අවසන් කරනවා. සෙකන්ඩ් එපිසෝඩ් එකේ මොනවද වෙන්නේ? ඒකේ කවුද ඉන්නේ? ආ මොනවද වෙලා තියෙන්නේ? මේ හැමදේම දැනගන්න ඔයා මුලින්ම කරන්න ඕනේ YFM YouTube channel එක subscribe කරන්න ඕනේ. තාමත් subscribe කරලා නැත්නම් දැම්ම යන්නේ ගිහිල්ලා YFM YouTube channel එක subscribe කරන්න. Right ඒ වගේම කියන්න ඕන YFM අහන අයට ඒ වගේම YFM Facebook fan page එකට ලයික් කරලා තියන අයට ඒ වගේම YFM YouTube channel එකට subscribe කරපු අයට chance එක තියෙනවා ඉස්සරහටත් හොඳ හොඳ දේවල් බලන්න. තව මේ වගේ දක්ෂයෝ අති දක්ෂයෝ ඉස්සරහට එවි. ඒගොල්ලෝ ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අමුතුම විදිහේ competition එකක්. ලංකාවේ මෙච්චර කල් දැකපු නැති විදිහේ අමුතු ලස්සන talent තියෙන කොල්ලන්ගේ වැඩ දකින competition එක තමයි මේක. Why rap battle? අපි first round එකේ first episode එක මේ විදිහට ඉවර කරනවා. ආයිමත් second episode එකේදී හම්බෙමු. ජය වේවා. ජය වේවා.